හලෝ ගයිස් ඉතින් ඔන්න අද විදින්න යන්න මම ගොඩ ඉරම් 50ක් තියෙනවා මේ මෙට්‍රෝ යූස් කරන්න යන්නේ අද ඩුබායි එකේ දැන් මේ යනවා ගින්න පයින් මෙට්‍රෝ ස්ටේෂන් එකට මෙතනලා ඉන්වෙස්ට්මන්ට් පාක් එකේ දිනන මෙට්‍රෝ ස්ටේෂන් එක අපි ඒක යූස් කරලා බලමු අද ඩිරම් 50ක් අපි ට්‍රැවල් කරන්න පුළුවන් ඩුබායි එකේ කියලා එනවා ඉතින් පේන්න තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එක දැන් මේක තමයි සල්ලි දාන්න තියෙන්නේ මේ මෙට්‍රෝ එකට මෙතන 20ක් දාමු අපි මේ කාඩ් එකට තමයි 20 දැම්මේ මේක යූස් කරලා තමයි අපිට යන්න තියෙන්නේ අපි යන් එනනම් මෙට්‍රෝ එකට දැන් කාඩ් එක රිචාර්ජ් කරගත්තා දැන් බිස්සස් ගන්න අපි යන්න ට්‍රේන් එකේ යන්න සෙන්ටර් පොයින්ට් එකට තමයි යන්න තියෙන්නේ මේක හරියට වෙලාවට මේ ටයිම් එකට එනවා ට්‍රේන් එක තව විනාඩි දෙකකින් තව ට්‍රේන් එන්නේ තියෙන්නේ හරි අපි එනම් මේක එනකන් මේ මෙට්‍රෝ එක මෙතන යහට යන්න පුළුවන් වුමන් ඇන් චිල්ඩ්‍රන්ස් ලට විතරයි ඒ සයිඩ් එක අපිට යන්න බෑ මේකතව ඩුබයි ඉන්ටර්නෙට් සිට මෙතන මැක්ෆිය එක ඔරකල් එක ඒවාගේ කැනන් එක මයික්‍රෝසොෆ්ට් එක ඒටික ඔක්කොම තියන්නේ මෙතන මේ සිටි එක වෙන වෙනම මේ සිටිස් ටික තියෙනවා මෙතන තියෙන වෝටර්ෆෝල් එකක් කදලා මේක පල්ලෙහාට ගිහිල්ලා බලමු පල්ලෙහෙන්දත් උඩට පේන ලස්සනට ඒක දැන් මම ඉන්නේ තර්ඩ් එකේ මම හිතන්නේ අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු මොනවද කියලා ඒක මේක තමයි ඉතින් පල්ලෙහෙන් ඉඳලා පේන view එක දැන් පාර හොයාගන්න බර වෙන්නේ එළියට යන්න බලමු මේ පැත්තෙන් ගිහලා අපිට හොයාගන්න පුළුවන් එළියට යන පාත් එක හරි කොහමරි එළියට ආවා දැන් එනවා අපි කෙලින්ම යන් එළියට මම මෙට්‍රෝ එකටද හරි නෙක්ස්ට් ස්ටේෂන් එක තමයි ඩුබයි ඉන්වෙස්ට්මන්ට් පාක් එකේ නම් බහින තැන දැන් ඇවිල්ලා ඉන්නේ ඩුබයි ඉන්වෙස්ට්මන්ට් පාක් එකට දැන් කාඩ් එක ටැප් කරලා ටැප් කරන දින එළියෙන් ඒ කියන්නේ මේකෙන් එළියට ගිහිල්ලා බහලා ටැප් කරන්න තියෙන්නේ අපි යන් එළියට එනවා ඉන්නවා ඉන්වෙස්ට්මන්ට් පාක් එකේ
අරදී ඔන්නේ නම් මම ගිහිල්ලා ආව ඩුබයි මල්ලේට අපිට ගිය හරියටම 7:50 දෙකක් ගියා එතනින් ඒ කියන්නේ ගියම් 15ක් තමයි කැපුනේ මේ ගිහිල්ලෙන්ද මේක සෑහෙන දුරයි ඩුබයි මල්ලේට ඉතින් ගිහිල්ලා විදලා පොඩ්ඩක් යාර මට ගිහිල්ලා කිලෝමීටර කොහම හරි දැනට ඇවිදලා දිනවා 11ක් අද දවසට කියන්නේ ඩුබයි මල්ලේ විතරක් මම කිලෝමීටර 8ක් විතර ඇවිද්ද ඒ තරම් ලොකුයි ඒක ඊට පස්සේ පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා තනවත් හොයාගන්න වරෝ කොහෙන්ද ඉන්නේ කියලා ඉතින් යන්න තියෙන්නේ ආපහු කාමරයට ඉතින් ගාම් ඔක්කොම ගාන ගියා කොහම හරි 15ක් 7:50 ඉතින් අපි යන්නේ නම් ආපහු කාමරයට අරම අවුසරත් කියන වෙලාවේ ස්ටෑන්ඩ් ඔවර් කරනවා ඇස් දෙක අතර ඉන්න බෑ එරහ බන්නේ මෙතනින්ද ඩුබයි මෝල්ලට කිලෝමීටර 39ක් තියෙනවා මම පෙවලුව 39ක් තියෙනවා ඉතින් 39ක් ගිහිල්ලා එන්න ඩිරම් 15ක් ගියා ඩිරම් එක දැන් යන්නේ රුපියල් 100යි එක ඩිරම් එක සෝ 1500ක් විතර ඉල්ල දෙනවා ලංකාවේ ගාණින් ඉතින් දැන් තම ආවේ ඇවිදලා තියෙන ඩුබයි මෝල් එක ඇතුලේ එළියේ අතන මේ මෙට්‍රෝ එකට යන්න තියෙන්නේ එතන බස් එක යන්න පුළුවන් පයින් ගියේ ඒ ඔක්කොම දවසට කිලෝමීටර 12ක් ඇවිදලා තියෙනවා 12.5ක් වගේ මොකද මූගෝල් එක 100 400 කම්ප්ලීට් වුණාද මේ ඇවිදපු විදිහට මෙට්‍රෝ එක ඕපන් කරලා තියෙන 2009 9 වෙනි මාසේ 9 වෙනිදා ඔව් එහෙම එකක් තියෙනවා ෆැක්ට් එකක් මේ ඒක ඕපන් කරලා තියෙන්නේ ඒ අවුරුද්දේ 9 9 වෙනි මාසේ 9 වෙනිදා ඒ වගේම මේ පළවෙනි වීක් එකේ මෙට්‍රෝ එක ඕපන් කරලා 1,50,000ක් මේ කට්ටිය ඒක යූස් කරලා තියෙනවා මෙට්‍රෝ එක මෙට්‍රෝ ලයින් එක ඒක ඩුබායි මෙට්‍රෝ එක තමයි මේ ඩ්‍රයිවර්ස් දිගම ට්‍රේන් සිස්ටම් එක ඔටෝමේටඩ් ට්‍රේන් සිස්ටම් එක මම හිතන්නේ වර්ල්ඩ් එකේ තියෙන. ඉතින් අද බ්ලොග් එකේ වීඩියෝ තමයි උනේ. ඉතින් මට මේ යන්න පුළුවන් ඩුබයි මෝල් එකට විතරයි. ඩුබයි මෝල් එකේ එහාපතේ බර්ජ් ඛලීෆා තියෙන බර්ජ් ඛලීෆාට යන්න අපි ඉස්සරහට. ඒකට යන්න බැරුණා. ඒකට වෙන බ්ලොග් එකකින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා අතන. ඉතින් කොහොම හරි ගිහිල්ලා ආවා. දැන් වෙලාව 4:00. 4:00 මට දැන් ආපහු යන්න ඕනේ එළියට මේ ලෝනයි ස්කුවේ අරගෙන හරි නං අපි තව බ්ලොග් එකකින් හම්බ වෙනම් කියලා ගිහින් ඉන්න ගුඩ් බයි.